මම විශ්වවිද්‍යාලයේ හිටපු කාලේ මේ තවත් එක්තරා විදිහක මේ කලාත්මක දෙයක් සිද්ධ වුණා. මේ පුනර්ජීවයක් ජීවනයක් කියලා කිව්වට කමක් නැහැ. මේ නිසන්දස් කාව්‍ය කියන එක. ඔව් නිසන්දස් කාව්‍ය. මොකද මේ සරච්චන්ද්‍ර සර් මේ මනමේ සිංහවට ගීත හදනවා. එතකොට කවි හදනවා. මේ මේ කියන්නේ එලිසම කවි හදනවා. සමහරු සමහර ශිෂ්‍ය පවා ඔව් ශිෂ්‍ය හදපු අවස්ථාවල හුඟක් තිබුණා. මේ 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 සංගරා වගේ පළ වුණා. ඒ වේ පළ කරනවා. ඉතින් මේ අතර නිසන්දස් කාව්‍ය කියලා අර සඳස් කියන විදිහට මේ තාලෙට රාගෙට අපේ මේ නාට්‍යවලට අර සරච්චන්ද්‍ර සර් වගේ අය මේ නිර්මාණය කරපුවම නෙමෙයි වෙනත් අතකයන් කල්පනා කළා. විශේෂයෙන්ම මේ මහාචාර්ය ශ්‍රී ගුණසිංහ වගේ අය. ඔව් ඒගොල්ලෝ ඊට ඉස්සර මේ ගුණදාස අමරසේකර වගේ අය මේ මේ විදිහේ මේ නිර්මාණ කරලා තිබුණ කාව්‍ය මේ පැත්තට යොමු වෙච්ච ඒවා. මේ මට හුඟක් මතකයි ශ්‍රී ගුණසිංහ සර් එතුමා මගේ ගුරුවරයෙක්. සංස්කෘතය ඉගෙන ගත්තේ මම එතුමාගෙන්. ඉතින් මේක එතුමාගේ මේ එක්තරා කලාත්මක පැත්තක්. මේ නිසන්දස් කවි හුඟක් පද්‍ය හුඟක් එතුමා නිර්මාණය කළා. මේ එකක් එතුමාගේ පෙරදිග ගොර හැඩි රකුස මේක බොහොම ප්‍රසිද්ධයි. ඔව් ඉතින් මම මේක තව පොඩ්ඩක් මේ ප්‍රචාරය වෙන්නත් එක්ක තනුවක් හැදුවා. සංගීතමය තනුවක්. ඔව් මට මතකයි මේ ශ්‍රී ගුණසිංහ සර් ලංකාවට ආපු ගමනක එතුමාගේ අන්තිම ගමන වෙන්නේ නැති ලංකාවට දැන් අවුරුදු ගානකට ඉහත. මේ එතුමා හම්බ වෙන අවස්ථාවක මම මේක ගයලා පෙන්නවා. එතුමා පුදුම විදියට සන්තෝෂ වුණා. මට මතකයි රාත්‍රි කාලේ මට මේ ෆෝන් එකෙන් දුරකථනයෙන් කතා කරලා ස්තුති කරලා ජයන්ත මේ වගේ වැඩ අපි ඉදිරියට ගෙනියමු කියලා යෝජනා කළත් මතකයි මේ මහාචාර්ය ශ්‍රී ගුණසිංහ. ඔව් එතතින් මම අවාසනාවකට වගේ එතුමා ඊට සුළු කාලෙට පස්සේ නැති වුණා. මේ එතුමා අර හදපු මේ නිසඳස් කාව්‍යයක් අපි දැන් ඒක ගායනා කරමු. මේ ගීතණුව හැදී මමයි. පෙරදිග ගොර හැඩි රකුසෝ මගේ ධ්‍යානය ඇයි කඩන්නේ. පෙරදිග ගොර හැඩි රකුසෝ මගේ ධ්‍යානය ඇයි කඩන්නේ. නිදාගන්න පොළව ගත්ත කොළුරෙදි පොට මොකටද මේ තේරුවලට ඉර දමන්නේ. මගේ ධ්‍යානය ඇයි කඩන්නේ.